සැතපෙන කල නිතිසුව ඔබ ළඟද? අද නිින්ද ගැන විමසා බලමු. තාවකාලිකව අප ලබන මරණය නිින්දයි. නිින්ද නේන නිින්ද එන නිදිසුව විඳින පිරිස්ගත් කල්හි එහි විවිධත්වයක් දැකිය හැකියි. බොහෝ සෙයින් සිත කලබලයට නිින්ද ඉතා අපහසුයි. සිතුවිලි කලන වේගය වැඩි වෙත්ම නිින්ද ඔබ වෙතින් ඉවත් වී මනස අසහනයට පත් වේ. අන් අය වෙනුවෙන් වැරදි කළ පුද්ගලයන් දිනිත් පියා ගන්නා සැනින් නිින්ද නොපැමිණේ. ඡායාරූප පෙළක් මෙන් දිස්වන්නේ තමා කළ වැරදිය. වැරදි නොකට යහපත් දිනචර්යාවේ යෙදෙන එහෙත් දැඩි මානසික පීඩාවෙන් වෙසෙන පුද්ගලයාටද රාත්‍රිය දිගුය. නිින්ද ළඟා නොවේ. ශරීරය වෙහෙසට පත් වූ විට නිින්ද නිරායාසයෙන් ඔබ වැළඳ ගනී. එසේනම් අලසයාට නිින්ද සුවදායක නොවේ. සිත පුළුන් රොදක්සේ සැහැල්ලු පුද්ගලයන්ට නිින්ද සුවයකි. එය මෙලොව ලබන අති සුන්දර අත්දැකීමකි. නිින්ද ළඟා නොවූ පුද්ගලයා එහි කටුකත්වය දන්නාසේ නිින්ද නොලැබූ දෙනෙ එහි අමීර දනී. කුඩා බිලිඳෙක් නිදිසුව විඳින ආකාරය ප්‍රසන්නය. සිනහමුසු ප්‍රබෝධවත් මුහුණක් නිින්දේදී වුව දැකිය හැකි. උතුම් මිනිස් බවලත් අප වැඩිහිටියන් වී නිින්දට යද්දී මේ දූෂිත නොවූ නිර්මල මනස ඇත්නම් බිලිඳෙක් නිදන ආකාරයේ භාවයන් නිරන්තරයෙන් අප වෙත පැමිණේ. එක් එක් පුද්ගලයන් නිින්දට යන වේලාවන්ද වෙනස් වේ. නිදි නොලබා රැය පහන් කරනුයේ රෝගීන්ය. රෝගියාට නිින්ද දුරය. රාත්‍රිය උදා වූ මොහොතේ සිට සප්‍රාණිකව අමුතු ප්‍රබෝධයකින් අධ්‍යාපනික හෝ වෘත්තිමය ජීවිතයට අයත් කවර වූ කාර්යන්හි නියුතු වෙමින් ආර්ථික දියුණුව තකා ලෙස මහන්සි වී වැඩ කරන පිරිස ස්ත්‍රී දූර්ත, සුරා දූර්ත, සල්ලාල ජනයාද භෝගී යනුවෙන් හැඳින්වේ. භෝගීන්ට නිින්ද ඉතා දුරය. දීර්ඝ රාත්‍රීන් සජීවීව ගත කරන අනෙක් පිරිස නම් යෝගීන්ය. අන්ධකාරයේ එළිය දක්න ඕහු සියල්ල එකසේ වටහා ගනිති. ආලෝකයේ පතිත වූ කල්හි වස්තුන් වෙන්වෙන්ම දෘශ්‍ය වේ. එහෙත් අඳුර ඇති විට කිසිවක් වෙන් වශයෙන් නොදකින ඔවුන්ට විශ්වයම එකම තලයක ඇති බව හැඟේ. එබැවින් රාත්‍රියේ මනස සන්සුන්ය, ක්‍රියාශීලීය. නිින්ද ඔවුන්ට අවශ්‍ය නොවේ. ඔබ රාත්‍රියේදී රෝගීද, භෝගීද, යෝගීද? ඉන් අපි මත ඕනෑම කෙනෙක් බවට පත්වීමේ අපරිමිත ශක්්‍යතාව මිනිස් මනස සතුය. පිටපත හඬ කැවීම සහ ඉදිරිපත් කිරීම සුනිත්‍රා කංකානම්ගේ. හමුවෙමු තවත් දවසක. එතෙක් ඔබට සැතපෙන සෑම කල්හිම සුවදායක නිින්දක්.